අපි පටන් ගමු වික්‍රමදාසෙන් පළවෙනි එක අපි සාමාන්‍ය කියන්නේ ටයිම් ඉන්ටර්පෝස් කියන ටෙක්නික් එක මේකෙදි කරන්නේ හරිම සරල ක්‍රමයක් අපි ස්කෑන් කරලා ඩිම්බය පිට වෙන වෙලාව හරියටම ගණනය කරන මෙන්න මේ වෙලාවේ ඩිම්බය දැන් ඔන්න පැලෝපියනාල ඇතුළට එනවා කියලා අපි ඒ කට්ටියට ස්වභාවික එකතු වෙන වෙලාවක් සහ දිනයක් දෙනවා මෙන්න මේ දවස් ටිකේ මෙන්න මේ ඩිම්බය පිට වෙන මේ දවස් ටිකේ ස්වභාවික එකතු වෙන ඒක ඉන්ජෙක්ෂන්ස් තියෙන ඉන්ජෙක්ෂන්ස් ගහලා අපේ ඩිම්බය පිට වෙන වෙලාව හරියට ටයිම් කරන්න පුළුවන් ඊට පස්සේ අපේ තියෙන ක්‍රම තුනක් තියෙනවා වෙනම ශරීරය තුලදී ශුක්‍රාණු එකතු කිරීමේ ක්‍රම තුන. අපි හිතගෙන IUI, IUTPI, IPI කියලා ක්‍රම තුනක්. ඒ IUI කියන ක්‍රමයේදී කරන්නේ අපි කියන intra uterine insemination පුරුෂයාගේ sample එක අරගෙන ඒක තියෙන හොඳම ශුක්‍රාණු ටික තෝරලා ඩිම්බය වෙන වෙලාව ටයිම් කරලා ගර්භාෂය ඇතුලෙන් ශුක්‍රාණු තැන්පත් කිරීමේ ක්‍රියාව. ඒතර මේකත් සාමාන්‍ය මේකේ success rate එක range වෙනවා 15 ඉඳලා 20 25 දක්වා range වෙනවා. මේකෙත් ක්‍රම පහක් IUI ටෙක්නිකෙත් ක්‍රම පහක් තියෙනවා. ඒ දෙන බෙහෙත් වර්ග, ඩිම්බ ගන්න ප්‍රමාණය සහ ඩිම්බ ගන්න නික්ෂේපණය කරන විදිය සහ මාසෙට දවස් කීයක් IUI ටෙක්නික් එක කරනවද කියන එකත් එක්ක ක්‍රම කීපයක් තියෙනවා. ඒකත් අපි patient එක කතා කරලා එයා ඉස්සෙල්ල කරලා තියෙන ක්‍රම සහ එයාගේ තියෙන ප්‍රශ්නත් එක්ක තමයි තීරණය කරන්නේ මේ IUI කියන ක්‍රමෙත් අපි කොයි ක්‍රමයටද වඩාම යන්න මොකද සමහරට IUI ක්‍රමෙත් යනකොට මැදින් අපි සමහරට බ්ලඩ් ටෙස්ට් එහෙම කරලා හෝමෝන්ස් චෙක් කරලා බලනවා සමහරට අනවශ්‍ය හෝමෝන්ස් ආවට පස්සේ පිටවන ඩිම්බ හොඳ නැති වීමේ අවධානමක් තියෙනවා. ඒ දෙවෙනි ක්‍රමෙ තමයි අපි IUI කියන්නේ මේ ක්‍රමය හරියට ගොඩක් කට්ටිය දන්නවා සහ කරලා තියෙනවා ඉන්ට්‍රා යූටරයින් ඉන්සෙමිනේෂන් කියන ටෙක්නික් එක.